අපි ඇප්ලිකේෂන් එක නවත්තලා තියෙන මෙතනින් අපිට තියෙන්නේ මම කලින් වීඩියෝ එක නවත්තපු විදිහට අපිට තියෙන මේ එන්ජින් එක සෙටප් කරගන්න හැන්ඩල් බාස් එන්ජින් එක අපි දැනට යූස් කරන්නේ J8 එක නැත්නම් ඩිෆෝල්ට් එක මට ඉන්ස්ටෝල් වෙන J8 එක ඒක අයින් කරලා හැන්ඩල් බාස් එන්ජින් එක දාගන්න තමයි අපි යන්නේ අපි මුලින්ම යමු හැන්ඩල් බාස් GitHub page එකට Express හැන්ඩල් බාස් Express හැන්ඩල් බාස් කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ හරි මේක තමයි ඔෆිෂියල් GitHub repository එක මම මේකට යන්නම් හරි මේක තියෙනවා කොහොමද Express හැන්ඩල් බාස් ඉන්ස්ටෝල් කරගන්නේ ඒ වගේම configure කරගන්නේ කොහොමද අපේ project එකට කියන එක මුලින්ම කරන්න ඕනේ මෙතන npm install express handlebars අපි මේ package එක install කරගන්න ඕනේ. එනිසා අපි අපේ project එකට ගිහිල්ලා මම මෙතනින් මේ terminal එක open කරගන්නවා. මම දැනට අපේ තියෙන්නේ මගේ package.json එක ගත්තොත් එහෙම එක තියෙන්නේ මෙන්න මේ jade කියන එක. අපි ඒ jade මුලින්ම අයින් කරගන්න ඕනේ. එනිසා npm uninstall jade --save කමාන්ඩ් එකෙන් මම npm sorry jade මුලින්ම අයින් කරගන්නවා. හරි jade අයින් වුණා. ඊට පස්සේ අපිට පුළුවන් මගේ කමාන්ඩ් එකෙන් express handlebars install කරගන්න. ඊපස්සේ මෙතනම --save එක දාන මගේ package.json එකේ save වෙන මගේ package එක. එක දැම්මට පස්සේ අපිට තියනවා කරන්න ඕන දේවල් ටික app.js එකේදී මෙන්න මේ විදිහට express handlebars require කරලා මෙන්න මේ part එක තමයි අපිට දාන්න තියෙන්නේ අපිට කැමති විදිහට මේක shortcut කරගන්න පුළුවන් කැමති විදිහකට මේ නම් වෙනස් කරලා මෙතන දාන data files වෙනස් කරලා ඕන දෙයක් කරගන්න පුළුවන් මම පුරුදු line එක විදිහට තියනවා ඒ විදිහට මම දැන් කරන්න හරි මේක install වුණා express handlebars මෙතෙන් ආවා අපි දැන් අපේ app.js එකේ අර කර කියලා තියෙන විදිහටම මේක require කරගමු. හරි දැනට මට jade ටික ඕනේ නැහැ. මම මේක comment කරන්නම්. comment කරලා මම මුලින්ම මෙතෙන්ද කරන්නේ මම කියන්නම් hbs සමානයි require express handlebars කියන module එක මම මුලින්ම require කරගන්නවා ඊට පස්සේ මට ඕනේ engine එක setup කරගන්න express handlebars වලට මම මෙතෙන් ගියත් තියෙනවා මෙතන දීලා තියෙනවා app engine handlebars ඔය විදිහට මට ඕනනම් මේ දෙකම copy කරලා ගන්නත් පුළුවන් මේ දෙක copy කරලා අරන් මෙතන දාගන්න හරි ඊට පස්සේ මෙතන තියෙනවා එන්ජින් එක සෙටප් කරන්න කියලා මම මේ හැන්ඩල් බාස් කියන කෙනාට HBS කියලා දාගන්නා මොකද ඒකවල මගේ එක්ස්ටෙන්ෂන් එක යන්නේ .hbs විතර දැන් මෙතන use වල .jade කියලා ගියා වගේ මගේ හැන්ඩල් බාස් එක්ස්ටෙන්ෂන් එක යන්නේ මම HBS කියන විදිහට ඒ නිසා මට පුළුවන් දැන් මෙතන කියන්න HBS මම default layout කියන එක දැනට අයින් කරන්න ඉස්සරහට මට ඕන default layout කියන එක ඒක දැනට මම අයින් කරන්න මම කියන්නම් extension name නැත්නම් x name සමානයි hbs මෙන්න මෙතන මට extension name එක hbs කියලා කියන්න පුළුවන් ඊට පස්සේ sorry මම මෙතන දාගන්න මේක object එකක් විදිහට දාගන්න ඕනේ මම මේක crop කරන්නම් object එකක් ඇතුළේ extension name එක hbs ඊට පස්සේ මට පුළුවන් default layout එක දැන් දෙන්න. default layout කියන්නේ දැන් අපි jade වලත් දැක්ක layout එකක් තියෙනවා නැත්නම් අපිට පුළුවන් එක layout එකක් හදාගන්න html file එක. header එක, body එක, footer එක විදිහට එක layout එකක් හදාගෙන ඒක හැම file එකකටම include කරලා ඒක body එක විතරක් change වෙන විදිහට අපිට මේක හදාගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි default layout එකක් අපි දාන්න යන්නේ. default layout එකේ නම තමයි මෙතන දෙන්නේ default layout එක. එතකොට මම default layout එක මම දෙන්නම් layout කියලා. layout කියලා නම තමයි මෙතන තියෙන layout විදිහට මම layout කියලා මම දෙනවා. ඊට පස්සේ මට දෙන්න පුළුවන් layouts directory එක. layouts
directory එක layouts directory එක මට දෙන්න පුළුවන් tir name tr name tr name කියන එකෙන් කරන්නේ tr name එකේ මුලින් බලන්න මෙන්න මේ app එකේ root එක නැත්නම් tr name කියලා අපි define කරපුවාම මේක කෙලින්ම focus වෙන්නේ මෙන්න මේ app root එකට මෙතන ඉඳන් තමයි බලන්නේ මේකේ ඇතුලේ tr name කියන තැන ඉඳන් plus views folder එකේ views folder එකේ මම එතන ඇතුලේ තමයි මගේ layout එක නැත්තම් default layout directory එක විදිහට මම දාගන්නේ මේක ඇතුලේ දාගන්නවා මම layouts කියලා folder එක layouts හරි ඕක තමයි මගේ configuration එක මෙතන දාන්න layouts කියලා folder එක ඕක තමයි මගේ configuration එක මගේ HBS වලට ඊට පස්සේ මට කියන්න පුළුවන් මෙතන මට කියන්න පුළුවන් මේක මම කමෙන්ට් කරලා ගත්ත එක අයින් කරන්න කමෙන්ට් එක අයින් කරන්න මෙතන ඊට පස්සේ මේ මේකමයි තියෙන app set view engine handle bars කියන එකමයි මේ පල්ලෙහත් තියෙන ඒ නිසා මම මේක මෙතන අයින් කළා view engine මෙතන HBS කියලා දෙනවා මොකද මම HBS කියලා තමයි මගේ engine එක හදාගත්තේ මේක මෙහෙම තියෙනවනේ apps.set views path join turn name views නැත්තම් මේකෙන් කියන්නේ අපේ ඔක්කොම views ටික තියෙන්නේ ඩර් නේම් කියන්නේ මම කලින් කිව්වා මෙතන මෙන්න මෙතන ඉඳන් බලන්න ඩර් නේම් කිව්වම ඩර් නේම් එකේ ඉඳන් views කියන folder එකේ තමයි අපේ ඔක්කොම views ටික තියෙන්නේ හරි ඕක තමයි HBS වල setup එක මේකෙන් කරන්නේ app engine මුලින්ම අපි කරා HBS setup කරගත්තා දැන් HBS handlebars කියන එක තමයි HBS කියලා මම දාගත්තේ වා HBS තමයි අපේ engine එක HBS වල extension name එක මම දාගත්තා HBS කියලා. එතකොට මට මේකේ JDN වලට HBS කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ default layout එක layout.hbs කියන එක layout directory එක මේ views folder එක ඇතුලේ තියෙන layouts කියන folder එක. මේ නිසා මට views folder එක ඇතුලේ මම ඔලුවෙන් folder එක හදාගන්නවා layouts කියලා. ඒක ඇතුලේ මට පුළුවන් අලුත් folder file එකක් දාගන්න. layout .hbs layout.hbs හරි මේක මම කිව්වා දැන් layout එක කියන්නේ අපි මේකෙත් දැක්කා නිකම්ම එක html content එක. ඒකේ body එක තමයි අපි හැම වෙලේම change කරන්න හදන්නේ. ඒ නිසා මට සාමාන්‍ය html එක කියලා මෙතෙන් දාගන්න පුළුවන්. සාමාන්‍ය html body html structure එකම ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපේ routes වල routes වල අපි index route එකේදී නැත්නම් මුලින්ම මේ page එක run වෙනකොටම මේ page එක run වෙනකොටම අපිට මෙතන කියලා තියෙනවා render කරන්න කියලා index එක. ඒ නිසා අපි මෙතන මේ index jade එක වෙනුවට දැන් දාන්න ඕනේ index මම මේක delete කරලා දාලා index hbs කියන එක තමයි දාන්න ඕනේ. මොකද දැන් අපේ template engine එක hbs. දාන්න views වල root file එකක් index.hbs ඊට පස්සේ layout jade එක ඕනේ නැහැ දැම්මට මොකද මම layout කියලා file folder එකක් අතරේ මගේ layout එක දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මට error jade එකක් ඕන අයින් කරලා දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මගේ layout එක මේ විදිහට මම define කරගත්තා. ඒක දාන්න. layout එක මේ විදිහට define කරගත්තා. handlebars වලින් default ම මගේ index hbs එකට මේ layout එක load කරලා තියෙනවා. ආය මේක අපි අර ලාරෝල්ලල කරා එක්ස්ටෙන්ඩ් කරා වගේ නැත්නම් ජේඩ්ලත් එක්ස්ටෙන්ඩ් කරා වගේ කරන්න දෙයක් නැහැ. මගේ ඩිෆෝල්ට් ලේඅවුට් එක HP මේක කියලා දීලා තියෙන නිසා මගේ ඉන්ඩෙක්ස් HBS එකටත් ඩිෆෝල්ට් මේක ලෝඩ් වෙලා තියෙනවා. ඒ නිසා මට පුළුවන් උදාහරණයක් විදිහට දැන් මගේ රවුට් එකෙන් ටයිටල් එකක් ලෝඩ් වෙනවානේ වෙල්කම් ටු CRUD app කියලා. ඒ නිසා මට පුළුවන් ඉන්ඩෙක්ස් නැත්නම් ලේඅවුට් එකේදී මම මේ මෙතෙන්ට දාන්න මෙතන ටයිටල් එකේ ඩොකියුමන්ට් නේ ඒ නිසා මම මෙතෙන්ට මට ටයිටල් එක ලෝඩ් කරන්න ඕන නම් මට පුළුවන් මෙන්න මේ විදිහට ටයිටල් එක ලෝඩ් කරන්න මොන විදිහ විදිහට ටයිටල් එක ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේම දැන් අපි දන්නවා ඉන්ඩෙක්ස් රවුට් එක රන් වෙනකොට රන් වෙන්නේ sorry default route එක රන් වෙනකොට රන් වෙන්නේ ඉන්ඩෙක්ස් ෆයිල් එකයි ඒ කියන්නේ මේක හැබැයි layout එක default ම ලෝඩ් වෙලා තියෙන්නේ ඉන්ඩෙක්ස් hbs එකට
එනිසා මෙන්න මේ ටිකයි මේ පල්ලෙහැ ටිකයි ඔක්කොම දැනටත් ඉන්ඩෙක්ස් HDS එකේ තියෙනවා. එනිසා අපි කරන්න ඕනේ බොඩි එක තමයි චේන්ජ් වෙන්න ඕනේ. නැත්තම් වෙන බොඩි එක තමයි මෙතන මම ලියන්න ඕනේ. එනිසා මට පුළුවන් මේක කරන්න. මම වරහන් තුනක් දාලා මෙතන වරහන් තුනක් දාලා ක්ලෝස් කරනවා. කළා මෙතෙන් ගන්න බොඩි කියන. මේකෙන් කියන්නේ දැන් මෙතන උනේ රවුට් එකෙන් ඩේටා පාස් කරනවා. රවුට් එකේ ඉඳන් ටයිටල් කියලා ඩේටා එකක් පාස් කරා. ඒක තමයි මම මේ මෙතෙන් ලෝඩ් කරලා තියෙන්නේ. එතකොට මම දැම්මේ වරහන් දෙකක්. මේ කියන්නේ වරහන් තුනක් දාලා බොඩි කියලා දාලා තියෙන්නේ. අපි වෙන ෆයිල් එක වෙන ෆයිල් එක HTML කන්ටෙන්ට් එකක් ලෝඩ් කරනවා නම් අපි දාන්න ඕනේ වරහන් තුනකින්. ඒ නිසා දැන් මට පුළුවන් මම ඉන්ඩෙක්ස් HBS එකේදී කියන්නම් කියන්නම් වෙල්කම් ටු නෝඩ් ඇප් කියලා. හරි මේක වැඩ කරනවා නම් දැන් මම ඇප්ලිකේෂන් එක සර්වර් එක රිස්ටාර්ට් කරලා රන් කරපුවාම මගේ ලේඅවුට් .hbs එක මුලින්ම මම කිව්වා ඉන්ඩෙක්ස් HBS එකට ඕන වෙලාවක එක්ස්ටෙන්ඩ් වෙලා තියෙන්නේ නැත්නම් ඕන වෙලාවක ඉන්ඩෙක්ස් HBS එක ඇතුලේ layout .hbs එක enter වෙලා තියෙන්නේ. title කියලා මම දාලා තිනවා title එකට. ඒ නිසා මගේ ඉන්ඩෙක්ස් HBS එක write කරන welcome to crud app කියන title එක මගේ application එකේ මේ title එක කියන්නේ මෙන්න මෙතන welcome to crud app කියන එකට ඇවිල්ලා තියෙන්න ඕනේ මේ විදිහටම. නැත්නම් මට ඕන එක ආව වෙනස් කරන්න පුළුවන් welcome කියලා මම නිකන් දාන්නේ welcome කියලා. එහෙම දැන් එන්න ඕනේ welcome කියලා මෙතන උඩින් එන්න ඕනේ. ඊට පස්සේ මැද එන්න ඕනේ මගේ index hbs එකෙන් තියෙන welcome to node app කියන එක. ඕන මට මේ welcome කියන එක ආය change කරන්න පුළුවන්. මොකද welcome කියන එකම තමයි මගේ මෙතනින් pass වෙන්නේ. මේකමයි title කියලා. ඒ නිසා මට index hbs එකේ ඕන නම් මෙතන title කියලා දාන්න පුළුවන් welcome කියන එක වෙනුවට. එතකොට මේ data එක මෙතෙන්ට load වෙනවා title කියලා. title නැත්නම් welcome to node app කියන එක. හරි අපි server එක restart කරලා බලමු. server එක මම restart කරලා මම මේක refresh කරන්න. හරි ඔයාලට පේනවා මෙතන උඩ ඇවිල්ලා තියෙනවා welcome කියලා. ඒ වගේම welcome to node app කියලා මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මගේ HBS setup එක හරියට වැඩ කරනවා. මම උදාහරණයක් විදිහට තව පොඩ්ඩක් මේක පැහැදිලි වෙන්න ඕන නම් මේක change කරන්න නම් welcome to freestyle කියලා. freestyle කියලා මම change කරනවා මේක. ආයෙත් මට server එක restart කරන්න වෙනවා. මොකද මම js file එකක් වෙනස් කරා. hbs file එකක් වෙනස් කරොත් ආයෙ restart කරන්න ඕනේ නැහැ. මොකද ඒක view එක වෙනස් වෙන නිසා. මේකෙදි මම server එකේ තියෙන file එකක් වෙනස් කරන්න ඒ නිසා restart කරන්න වෙනවා. දැන් හරියට output එක එනවා නම් මගේ මෙතන welcome කියන එකට welcome to freestyle node app කියලා එන්න ඕනේ. හරි මම මේක refresh කරන්න. හරි welcome to freestyle to node app. ඒ වගේම මෙතන උඩත් වෙලා තියෙනවා welcome to freestyle කියලා. හරි මම හිතන්නේ HBS එකේ ප්‍රශ්නයක් නැහැ. HBS හරියට integrate කරගන්න දැන් තේරෙනවා. HBS එකේ තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. හිතන්න එක බලන්න. HBS තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් if statement ලියන්න, if else නැත්නම් for loop ලියන්න පුළුවන්. loop කරලා අපිට data දාන්න පුළුවන්. table එකට වගේ loop කරනවා නම් අපි ඒ වැඩේ කරනවා. for each loop ලියන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් template engine එකෙන්. අපිට සාමාන්‍ය HTML වල කරන්න බැරි නිකන් පොඩි advanced වැඩක් මේක template engine එකක් use කරනවා කියන එක. හරි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මුලින්ම template එක හදාගෙන අර මුලින් පෙන්නපු ෆෝම් එක දාලා template එක හදාගෙන අපි එක ඔපරේෂන් එකක් කරන විදිහ ළඟ වීඩියෝ එකෙන් බලමු.